මධ්‍යානක්ේ බ සේලු දෙනාටම එක්සත් පරයි සඳානය කැඳවා ඇතිීමේ මාධ්‍ය සාකච්ඡාවට ඔබ සේලු දෙනාම සෞදරත්වයෙන් පිළිගන්නවා. පුලික කාරණ කීපයක් පිළිබඳව අපි මෙහිදී අදහස් දක්වනවා මම චමීර පෙරේර එක්සත් පපුරැයි සඳධානය කැදවුම්කරු. දැන් අපි අපිට පහුගිය සතියේ අහන්න ලැබුණේ මෙත මල් පිපිදේවා සිත්තුල මෙත්මල් පිපි දේවා කියන එක. හැබැයි මේ සති අපිට මෙන් අහන්නල වෙනවා. කපුටුකා කපුටුකාකා කියකෙ කාක් කොමරන්න කතා කරනවා එක පුස්නාම්බුවෙක් මෙයා්ඩුව පුස්්ණ හාම්බුව ඇමති කෙනෙ. පෞ්ගිය සතියේ මෙත්මල් පුදුවන්න කතාගල රටම. මෙනයකොඩු මේ සතිේ එක පු්ණහම්බු ඇමතියෙක් කතා කරනවා කපුටු කාගේ කාක්ව මරන්න. මෙ ආණ්ඩුවට ඇත්තටම දෙියන්ගේ හාල් කැවිලා. අපි කිය දෙියන්ගේ හාල් කැවුණහම මරුකිියෝනවා කියලා අන්න ඒ ගේව තමයි කියවන්නේ. දැන් අපි කියන්න ඕනේ ජොන්ස්ටන් ප්‍රනාාන්දු ඇමතිවරයාට බෞද්ධ සම්ප්‍රදායේ බෞද්ධ සංස්කෘතියේ අපේ ඉතිහාසය තුළ කාාක්කො මරල පිහාටුුව එල්ලුවේ නෑ මහත්තයෝ. හරි කාක්කො මරල පිහාටු එල්ලුවේ නෑ. මතකතියාගන්නවා මේ රට ඒ බෞද්ධ සම්ප්‍රදායතුර බලු කපුටු දාන දෙනවා. කපුටන්ට දාන දෙෙන සංස්කෘතියක් අපේ තියෙන්නේ ඒකනිසාතම අපි ගැනි බලු කපුට අපි දාන දෙෙනවා. ඇබැයි කපුුට මරල පිහාටුුව එල්ලපු සංස්කෘතියක් නෑ. එනිසා මේ බෞද්ධ සංස්කෘතියටට අගවෞරෝ කරන්නපා. අපිහි? කපුටන්ගේ පිහාාටු එල්ලනවා.ඒ කපුටෙක්ගේ පිහාටක් එල්ලන්නේ කපුටෙක්ගින් වැටිච්ච පිහාටක් කරගෙන පිහාට්ටක් එල්ලනවා. අර දාන්‍ය වලට වහන එක නතර කරන්න. ඒමන ගම්වලයම තමයි. අපේ ගම්වල අ කරන්නේ ඒ කපුටෙක් බය කරන්න කපුට බය කරන්න කපුටගේ වැටන පිහාට්ටක් එල්ලන එක මක්. කපුට මරන්නේ නෑ. මතක තියාගන්නවා. කපුට මරල පිාටු ගත්ත සංස්කෘතියක් අපිට නෑ. පලමිණින් කියැන්න ඕනේ. මේ බෞද්ධ සංස්කෘතියටට සිංහල බෞද්ධ සංස්කෘතියට අදවුරෝ කරන් දෙපා. එම කපුට මරලා අපිහාටුගත්තේ නෑ. අපිට කියන්න තියෙන දෙයක් තමයි මේ ජොන්ස්ටන් හන්නහැට දැන් මේ කපුට කියන්නේ කාටද. අපි දන්නවා. ජොස්ටන් උන්නට ක කපුටන්ගෙන් කරදරයක් නෑන. යායට කපුටන්ගෙන් වදයක් නෑනේ යට කපුටන්ගෙන් කරදරයක් නෑනේ මොකක්ද මේ කියන්නේ කපුට කියන්නේ කාටද. මොකක් නිසාද මේ කියන්නේ අපි දැක්කේ මේ විරෝධයන් එල්ල කිරීම සම්බන්ධයෙන්. විරුද්ධත්වය පළල කිරීම සම්බන්ධයෙන්. ය කියන්න මේ වැවසම්බන්ධයෙන් මතු වුණු කාරණයේදී වැවට දක්තුම වැවහැරීම සම්බන්ධයෙන් මතු කොරපු විරෝධය. ඒ විරෝධය ගැන කියන්නේ අපි ජොන්ස්ටන් උන්නහැට කියන්න කැමති ඒ ඔයා දන්නේ එක විරෝධයක් ගැන විතරයි. ඔය එක විරෝධයක් විතරයි ඔය වැැවහැරීම සම්න්ධයෙන් තියන විරෝධයක්. යි මුළලු රටපුරහම විරෝධයන්තියනවා. මුළු රටපුරාම විරෝධයන් මතු වෙලා තියෙන්නේ ගොවීන්ගේ විරෝධතාවන් හැමදාෑම බුරපුරාණගෙන විරෝධතාවයන් තිබෙනවා හැමත් තැනම ගොවි පිම්වල විරෝධය දක්නවා ගොීන්ට පෝරටිනෑ එමිනිස්සුන්ගේ ජීවිකාව කඩංවෙටිලා ඒමිනිසුන්ට ආදායමක්නේ ඒමිනිසුන්ට වගරගන්න විද්‍යක්න එනිස මිසු පාට බැලයිවා විරෝධය දක්වනවා. ඒවගේම රට මැද මිනිස්සු. තමන්ගේ පරිසරය විනාස වෙලා තිෙන්නේ ගහකොල ටික කපල තියෙන්නේ කැලෑටික කපලතියන්නේ ඒනිසා කලෙයින්න අලිටික ගම්වතිනවා මිනිස්ු වනරක්ෂිතයි එසා මිනිස්සු මහ පාරට බැහල කෑ ගහන. විරුද්දක්වේ දක්ුණ. ඒවගේම දීවරයෝ පාරට බෑල කෑ ගහනවා. නිස්සුන් මුහද මනිස්සුන්ට අහිනිවෙලාතියෙන්නේෙ මුද සම්පූර්ණයම කාාසිනිය කල්ලා ඒ මනිසුන්ට රැකියාවක් කරගන්න විදිහක් නෑ ජීවත්වන්න විදිහක්නෑ ඒවගේම වෘතිය සමිති සෞඛ්‍යෘතිය සමිති තමන්ගේ වැඩ පො වෙනුවෙන් තමන්ගේ රැකියාවේ සුරක්ෂි තභාවය වෙනුවෙන් පාර්ට බෑල කෑ ගහනව විරෝදධිය දක්පනවා ඒවගේම අපිට පේනවා රටේ අනෙකුත් මිනිස්සු පාරට බෑහල විරුද්ධක් පය දක්කනො රට චීනට විකුණට වෙරෙහි. මර්මස්ථානටක චී න විකුණ නොට එරෙහිව. පෝට් සිටියෝට් සිටි ආර්ථික කොමිසමක් ගැල්ල චීන කොලිනියක් කරනන්න යනවට එරෙහිව මිනිස් පාට බහිවා ඒමනත්තම් පට මැදර චීනු ගෙන්න්නල ියුනිෆෝර්ම් හන්තල චීනුන්ට වැවහරන්නේයට දෙනවට විරුද්ධව අන්න පාර්ට බෑල මිනිස්සු කෑයහනවා. ඒ නිහ ජොන්ස්ට නන්නහැට කියන්න තියෙන්නේ කාක්කෝ ගොඩක් ඉන්නවා. කහක් එෙක් දෙන්නෙක් මරල් හා පිියාටටෙල්ල මේකෙන් බේරෙන්න්න බැෑහලෝ. කාක්ෙක් දෙන්නේෙ මරල මේකින් බේරෙන් බෑ කාක්කෝ ගොඩක්කින්න ඕන්නම් මර න්නොයාට. කහක්කෝ ගොඩක්කිින්වා ඒ කහක්කෝ ආණ්ඩු විරෝධීන්බ පවනක් නෙමෙයි. ආණ්ඩුව දොහොත් මුදන තියාගෙන උත්සලා පෙරැහරවල්වල ගෙනිච්ච. ස්වාමීන් වහන්සලා භික්‍ෂූන් වහන්සේලා අර චීනුම් තදීල මේක චීන කොනිය කරනුවට විරුත්තුව පාට බෑල කෑයහනවා. ඒ ගොල්ලොත් කාක්කො තමයි දැයි. ඒ හාමුදුරට පාපවුවට. ටග හඩාන්ඩ කියනවා එකක චීන කොනියක් කරන්න යනවයි කියලා. එතකොට ඒ ගොල්ලොත්කාක් කොතමයි. එහ නිසා කාක්කෝ ගොඩක්කින්නවා. ඕන්නන් ජොස්ටන් උන්හැටුව එක කාක්ෙක් දෙ එෙක්ගෙන් ආයක කාක්ෙක් දෙන්නෙක් මරල පිහට්ටක් එල්ල තට්ටක් එල්ල මේකෙන් බේරෙන්න්න බෑ මේක ගැලවෙන්න බෑ කාක්කො පැටවුගහලතියෙන රට පුහම. රටපුරහම විරෝධ විරෝධයන් මතුවෙලා තියෙන්නේ ආ්ඩුවටහිව. හතක තියාගන්න. ඒ එකක්ගෙන් දෙන්න එක්ගෙන් මේක යට කරන්න බෑ. අපි දන්න දෙයක් තමයි. ඔහු අපි දන්නවා. ඕගොල්ලට කාක්කෝ මරලා පුරද්දක් තිනය. ඔගොල් එක කරලා පෙන්ෙ පවාය පෞ්ගේ අවුරුදු දහයික කාලේ මීට කලින් රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඒ අවුරුදු දහයිකාලේ කාක්කෝ මරලා පුරතුවායි ඕොල්ලු. අපි දැක්ක කාක්කො මැරෙන විදිහ. අපි දැක්කනේ අපි දැක්කන රතු පස්වල කාක්කෝ ගයක් මලා. රතු පස්සල කාක්කෝගයක් මලා වතුරොටි ඉල්ල පාරට බැහැල. අපි දැක්ක නිහස් වලඳ කලාපේ කාක් එෙක් මල E එක EටF කාරක්ෂා කරන්න ගිහිල්ලා. අපි දැක්ක මීගමුවේ කාක්ෙක් මලා භූමිතෙල්ටික ඉල්ල භූමිතෙල්ටික අඩුවට දෙන්න කියෙලා පාරට ැල ක්ෙක් මලා. ඒවගේ අපි තව කාක්කො තොගයක් දැක්කනේ මැරෙනවා. මේ ඒ ආණ්ඩුවකාරය දූෂණයන් වංචාවන් මඟඩි ඒ වගෙන ලියන්න කියල කාකු ගණනාවක් මැරුණ. ඒ අපි දන්නවා ඕකුල්ලන්ට ක්ක මරිච සස්තුතියෙන හොට දැනමක්තියනවා කාක් මැරීමම පි හොල්න්ට හොඳ ැනුවක්ති නවා බැයි මතක තිහා ගන්න ජොන්ස්ටන් උන්හට කියන්නේ. දෙදස් පහලව වෙනකට කාක්කො මැරුවවා මැරුව කියල කාක්ොක් දාහයක් ොලහ මරුවත් ඕකල්ලන්ට අත්පච්චිගරනම කාක්කො මරලයක නතර කරන්න බැරුව කියිය කාක්කො මල්ල බය කරලා නතර කරන්න බැරුවගිය. දෙදස් පහලවෙදදි. රැතිි පොට්ටනි බැඳගෙන යන්න වනේ. දෙන දෙකන පූට් වෙලා ගොලන්ට යන්න වුනේ.න්තමේති පක්සත් නැති වෙලා ගෙදර යන්න වනේ මතකතියාගන්න ඒනිසා ජොස්ටන් පොලන්දු මහත්තයට කියන්නේ දෙදහස් පහලේක් වැඩකරපු විදියට ටරන්න ඇස්තිවන්නේ ප දස් පහලොට කලින්. දෙදස් පහලෝට කලින් වැඩ කරපු විදියට වැඩ කරන්න ඇස්තුවෙ පා ව සුම්හ. එක පුළුවන්න්න තවසිිලා බලවා කාක්කෙක් මරලා පුළුවන් එක් කාක්කෙක් මරල බන්නවා. එක කාක්ෙක් මරල පෙන්න්නවා පුළුවන්ද මේ වැඩේ කරන්න කියලා. එනිසා කටේ නරිවාදම විතරක් තියන් එන්නපා කාක්කෝ මරල මේක නතර කරන්න බෑ කාක්ෙක් දෙන්නෙක් මරලා ජනගංඟ ගලනවා. මාර්ට ගලනවා විරෝධය දක්වනවා එනිසා ඒ සද්‍ය දාල මේ නතර කරන්න බැරි බව අපි ජොස්ටන් න්නහට කියනවා. ඒ වගේ අපි කියනවා පුළුවන්නන් ජොන්ස්ටන් උන්නහ ඔය කාක්කෝ කතාව පුළුවන්නන් ඕගොල්ලක හය කතාව කියන්න ඔයා පුළුවන්නම් කියන්න ඔයාගේ සකිරුටියක නැතුව. ඔයාගේ ආරක්ෂිකයෝ නැතුව කොරුණෑගල ටවුන්න එකට ගිහිල්ල නැත්තම් කුරුණෑල ඔය ගොවිතැන් කරන තැකට ගිල්ලා ඔයේ එකතාව කියනවාකු බලන්න. පිහාටු නෙමෙයි ඇගේ මයිල්ගහ ගහ ගලෝලා එලවන්නේ. මයිල්ගහගා ගලවල එලවන්නේ. කිසම ගලවලා ඔලුවේ ඔතල තමයි තමුනහට ගෙතර යන්න වෙන්නේ. ඒන් සම් මතක තියා ගන්න වෙ සද්ධ දාන්නන්න පහ පුළුවන් කාක්කු මරලා පෙන්න්නනවාක මේේස ෙොකක්ද වෙන්න කියලා. එසි කියන්නේ මේ ගොල්ලන්ටක පුරුදු හින්න මේ ගොල්ම කියන්නේ. ජොන්ටන් උන්න හටත් අපි කියන්නේ ද ෝගල්ලන්ටඔය ඔයහටත් ව පුරදුනේ අපි පහුගේ කාලව ඇැවුවනේ අර මාධ්‍යවල පලවුණානේ යම් යම් එකක්ෙන කාක්කු මරන්න ලෑස්ති වෙච්ච කතා අපි ඇහවනේ අ සංවාද වල ටෙිෆෝන් කොන්වේන්ල එකක කොන්නසේෂ තිබුණනේ ක්කු මරන්න ්‍රයිකර විදදි අන්තිමට ැවුවනකොට කොහෙ ගිලද වැටනේ හග ොක්ව ටන ප දවන්නේ නිස ඒවා මාධ්‍යවලක් දෙබුණ. ඒ සංවාද තිබුණ ඒ නිසා අපි කියන්නේ මේක නතර කරන්න බෑ ජනතාව මර්ධනය කරන්නගේ හිල්ලා. මේ කියන ජනතාව මර්ධනය කල් නොයි කියලා. ජනතාව විරුද්ධ වෙන වනම් තමන්ගේ අල්ලස් වැඩවලට තමන්ගේ දූෂණ තක්කඩි මඟඩි වැඩවලට විරුද්ධ වව වනම් තමන්ගේ වැරදි පෙන්නල දෙනවනම් ඒ අඒව මර්ධනය කරන්න ලෑස්ති කියලා කියන්නේ පිැක් ඔයගේ කතාවක් ඒ අර චීන ජනාතිපතිවරත් කොමිනිස් පක්්ෂ සම්මේල නේද කියනවා. සියවෙනි සම්මේල නේද කියනවා. විවේච්චන කරන අය වෙනත් රටවල් වෙනත් අටවල් මේට මැදිත් වවනම් ඔලු කුඩු කරනොහයි කියලා ඒකඇන්නේ කතාකරනුවනම් විරුද්ධ වෙනවනක් ඔලු කුඩු කරන්න පි ලෑස්තී කියල කිවේ. අඒ වගේ අය වගේ විසම්මුති විරෝධයන් මර්ධනය කරන්න හතන විිය. එසා අපිත් කියන්නේේ ජොන්ස්ටන් උන්න්නැහැලට මේ අහන්ුවට කියැන ලෑස්තුවෙන්න පත්්චීන මොඩලට රටපාලනය කරන්න. මර්ධනයන් යටපත් කරන්න මර්ධනයෙන් යටපත් කරන්න බෑ. විසම්මුති යටපත් කරන්න බෑ විරෝධයන් යට පපත් කරන්න බෑ.ඒ චීනය කරන්න පුළුවන්. චීනය ක කියන්නේ ප්‍රජාත්‍රවාදයට විෘතනවනු රටක් වහලදාපු රටක්. දේශපාලන්න වශයෙන්. සර්වාධිපතිස රූපේ රට. ඒ සර්වාධිපතිස රූපේ වැඩ කරන්න බෑ ලංකාවේ. දෙදස් පහලවට කලින් වුණේක. දෙදස් පහලවෙදි දී පුත්තරය පේනවානේ මිනිස්සු. එනිසා ලෑස්ති වන්න ඕනේ ඔයිවිදිේ චන්්ඩිපා්දාල දෙදහස් පහලවෙ උනදේට මූුණ දෙන්න. හනදේ මුණන දෙද ඒ එක උත්තර දෙෙන්න මනිු ුසු ලස්තයි චීනයට ීනය දැ ඔලු ොඩු කුඩු පටන් කනවා ඇගල මනිස්සුන් කියනකොට මතක් වෙන්නේ මේ වන විට චීනය කරලා තියෙන විදිහට චීනය මේවන විට මිලියන හතරයි දසම පහක විතර ඔළු කුඩු පට්ටන් කල්ලා තියනෙ ලෝකෙන්. ලෝකයේම ලක්ස හත ලිස්පාක විර ඔළු කුඩු පට්ටන් කල්ලා තියන්නේ. මේ රෝගය ලෝකයට දායහත කල්ලා මේ වෛරසේ ලෝකයට දායාද කල්ලා ලක්ස හතල ස්පාක විතර ඔු කුඩු පට්ටන් කල්ලා තියෙන්නේ චීනේ ඇය අතුුවෙන් ඔලු කුඩු පට්ටන් කරන්න විදි ඔන්නෑ චීන නාධප තිවරය. තැන් ලෝකයේ මේක කොතනි නතරවෙයිද කවද නතරවවෙයිද කොහම නතරවයිද කියලා කියන්න බෑ. ඒනිසා දැන් ලෝකයේ බලලාගෙන ඉන්න ලහත්කාරෙන් හරි. අපි තැන පලහත්කාරෙන් හරි චීනට ගිල හොයන්න ඕනෙ කොහොමද මේ ව්‍යප්ත කලේ කියියන එක. කොහොමද මේක ඉඩලබුණන කිය එක. ඒකට ලෝක පැල ගැහැන්න නේ ිීන්ු චීන ජාතිපතිව විට ගොල්ලන්ගේ ඔොු කුඩු කරගන්න නෙමයි ඒගොල් ඔලු කු කරෙ හොමද නේරු ලෝක ලෝකයේ විනාස කරය කොහොද කියන එක ගැන අනෙක් රටවල් හෝ යන්න වෙලාවක ඒගේ ඒ වගේම අප අපි දැක්ටා දැන් මේ වන විට හාල්මිල පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිීම. හාල් ිලිබඳ බරපතල ප්‍රශ්නය තියනවා. හල්වල මිල ඉතාම අධිකයි.මිල ඉතාම ඉහල මිලක් තමයි හාල්වල තියෙන්නේ. එතුට මේක අපිට පේන්නේ මේක රජයේ තියෙන්න අසමත්කම නිසා වෙච්ච දෙයක්. එම නැතුව හාල් මිල පාලනය කිරීමට ඇති නොහැකියාව නෙමයි ආණ්ඩු ඒක වුවමනාවෙන්ම මගැර තිබීම තමයි ප්‍රශ්නය වෙලා තියන්නේ. මගහැරීම තමයි ප්‍රශ්නය බවට පත් වෙලා තියන්නේ. තැන් ඒ සොඳහා. අපි දන්න ලෝකය ආණ්ඩුවල විත උත්සාහයන් පහුගිය කාලවල කලා. අත්හදා බැලීම් කලා. කොහොමද හාල්මිල පාලනය කන රාජ්‍ය මැදිහක්වෙන්නේ. වෙලද පොට කොහොමද මැදිහක්වෙන්න කියන එක. ඒවා අපි දැක්ක පහුගිය කාලවල විිධ ආණ්ඩු ඒවා ක්‍රියාවය යොද වනෝ. මේ ආණ්ඩුව ඒකට උත්සා කරන්නේ නෑ. අපි දැක්ක මේ ආ්ඩුව රාජ්‍ය මැදිහත් වෙනවා වෙනුවට. ඒකට ඒ සඳ හා බොහම දැක්මකින් මැදිහත් වෙනවා වෙනටි දක්ක කොහොම. අමුදා නිලධාරික් විශ්‍රාමික හමුදා නිලධාරීක්ව ඇව්ව හාල් මෝල්කාරෝ ඉස්සරට එයා මාජ් පාස්්ටකේ ගහිල්ල එයා සලිියුට් කල්ලාව අන්තිමේ ද මෝල්කාරයන්ට.ඒනිසා මේ හාල්මිල වැඩිවීමට ආණ්ඩුව වග කියන්න වනේ. ආණ්ඩුවේ තියෙන දැක්මක් නැතිකම ආණ්ඩුව ඇතින අකාර්යක්ක්ෂමතාවය. හණ්ඩුව ඇතින් අකාරයක්ක්ෂමතාව. එහෙම නොවෙයි නං මේකට ගතහැකි වැඩ පිළිවලවල්තිවා. රාජ්‍යන්. ලදොල මැදි අත්තන වැඩ පිලොවල් තියන දැ අපි කින්නන්නේ. මේ සඳහා අපේ රටේ අපේ රාජ්‍ය ආයතන තියනවා. අපේ රාජ්‍යායතන ගණනාවත් තියෙන අපිට පුළුවන් එ රජයට මැදිහක් පෙළ හාල් මිලදී ගන්න. ප්‍රාදේශය ලේකම්කාර්යාලවල ඒවාගේ සංපකාර ගොවිජන මධ්‍යස්ථාන මේවට පුළුවන් වෙළඳපොලේ තරඟකාරී මිලට වෙළඳපොලේ තරඟගකාරී ිලට ගොවියන්ට සාධාරණ මලක්්‍යෙවල ඒව මිලදී ගන්න. අරගෙන ඒවා ස්ටොක් කරන්න පුළුවන්. ඒවා ගබඩා කරන්න පුළුවන්. ඒක තමයි පහුගිය කාලවල ආණ්ඩු කලේ ය අත්‍යව ොමුහතේ දීට ඒවා යිට පස මුදාහරිරනවා. එනිසා ඒ නිසා මේ හාල්මෝල්කාරයන් ඕන විදියට ැ මේ හාල්මිල් ඉහලයාමෙක් අසුවට ගන්න එක දෙසී අයි ගනවා. අසුවට ගන්නෙ එක ගොවියෙන් අසුවටගත් හම දෙසිට විකුණන්නේ වෙලඳ පොල්ට එන්න දෙසියටට අත්තර මැදිය මේක මුදල් හම්මු කරන්නේ හාල් මෝල්කාරය මුදල් හම්පු කරන්නේ ඒක මාාිියාවක් බවට පත් වෙලා තිෙන්නේෙ ගොවිියට මේකින් සාධාරණත්වයක් කිට වෙන්නේ නෑ ඒගේම පාරිබෝගිකය මේකෙන් එන්නන්න එන්න එන්නම පිඩාවට පත්වෙලා තියෙනවා ඒනිසා කළේ යුත්තේ ලෝකේම කරන්නේ ඒ වෙළඳ පොලට ඒ රාජ්‍යන් මැදිහත්වවෙලාව මිලදීගන්නවා. ඒ ට ඒ ද තමයි කටයුතු කලයි මෙමනි අවස්ථාවන එනිසා මේ ආණ්ඩුවට කරන්න පුළන්දයක්. ඒ සඳ ආයතනතිනවා. මැදිහත් වෙන්න ඕනේ මැදි අත්වලා මිලදීගරගෙන ඒ අවශ්‍ය මෝත් එඇති මුදහරින් ඕනේ ජනතාවට පාරිභෝගීකයටට ඒකෙන් බරපතල අනතුරක් වෙන වෙන්න තියන එක අවම කරන්න පුළුවන් වෙන්නේ ඕුන්ට ලැබින පිඩාව අවම කරන්න පුළුවන් වෙන්න ඒ. ඒම කරන්න හන්්ඩුවටමනාවක් නෑ මොද මේ ආණ්ඩුව. මේ අඩුුවන්නන්නේ මදලා ිලග පැත්තිේ. මේ ආණ්ඩුවේ ඉන්න මේ ආන්දුවනි හාල් මෝල්කාරයන් පැත්තිේ. මේ ආන්ඩු ල් ෝල්කාරය පාලනය කර නැව හමුදා නිලධාරීක් හමුදා නිලධාරියගේ හල් මෝල්කාර ස ලුද ගලා. කනපල නොයි කෙලා ගිය මිනිහ අන්තිමේදි හල් මෝල් කාරයග නපලාගෙනාවේ. ඒ ආ්ඩුවක් මේ ආ්ඩුුවන්න හල් ෝල්කාරයන්ගේ පැත්ති. මේ ආන්්ඩුව ඉන්න ඒ ්‍යාරිකයන්ගේ පැත්ති ජනාව පැත්තිේවත් ගොවින්ග පැත්ව ව ෙේ තින ප්‍රශ්න. ඒනිසා අවශ්‍ය කරන ආ්ඩුවමක මැදිිත්වන එක ආ්ඩුව වෙල පොට මැදිහත්වනේ ආ්ුවම වවෙද පොට මදිදත් වෙන්නේ නෑ එහම බැඩිහත්වෙෙන් ඒක අවශ්‍යි කන දැක්මක් තියෙන්න ඕන. දැන් අපිට පේනවන්නේ අපි දැක්ක පහුගිය කහලම ජනාතිපතිවරයට පහගගේයාගේ කතාවිදිී ගෙන සුදුසාට සුදුසු තැන බාදුන්නයි කියලා. දැන් මේ ආණ්ඩුව මින්වා කෘෂිකර්මයටBS.SC ගත්තායි. ෘෂිකරමයට .SC ගත්තා ඉන්නවා. ඒම මිනිස්සු ඉද්දී. ඒම අ ඉද්දී මේ සේල් ්‍රප් කෙනෙකොට දුන්නනි කෘෂිකර්ම ඇමතිකම ඕන්න ජනාතිපතිවරයා සදුසට සුදුසතැන ලාදින විදිිය. ජනාතිපතිවරය සුදුසන්ට සුදුසතන ලාදින විදිිය. මේ සේල් රැප් කෙකොට න්න කෘෂිකර්ම ඇමතිකම මේ කෘෂිකර්මයටBS.SC ගත්ත මිනිස්සුවිඉද්දි. පේනවානේ එතෝට ඒ සේල් ්‍රප් කෙනෙකොට ෘෂිකර්ම ඇමතිකම දුන්නට පස්සේ. ඉති මේ විදිහට ජනතාව පීඩාවට පත්වෙන එක අහන්නයයක් නෙමේ. අරුමයක් නෙමයි ජනතාව මේ විදිර පීඩාවට පත් පෙන එක ගැන ඒ වගේම අපිට පේන දෙයක් තමයි මේ පෝර ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයා හිතන විදිහ අ අපිට අපට අපි දැකල තියෙනදයක් කියවල තියෙන දෙයක් තමයි හරියට නිකං ජනාධිපතිවරයා මේකට උත්තර හො යන්නේ අර එලිය තියන තැනක යතුර හොයින වගේ අපි ගන් එලිය තියන තැනක තුර හොයි අ බේබද තුර ෙව්වා වගේ කතාවක් න එක අික බීපු මිනිෙක් සූර්වෙච්ච මිනිෙක් යතුර නැතිකරගෙන මිනි හෝයන්න ලයි් එලිය තියන තැන තමයි හොයන්නේ. එිිය තින තන යතුර හයන කවර හ හැවිල්ල මේ තුර යතුර නහැකිවවා යතුර තන වැටුණු කියල න වැටුන අර පේ නැති තැන අදුුර වැටුනේ ඇ එලිය තිෙන මෙතන ඒද මෙතන හො නො කිවවා ජනාීපතිවරය ඒේවගේ තමයි. ප්‍රශ්නයට උත්තර හොයන්නේ අ එලිය තියන තැන කරග කැරිෙ යතුර හෝනාවගේ තමයි හොයන්නේ. ඒ නිසා මොකක් දෙ කියන්නේ දැම් මේ ගොවීන්ට ප්‍රශ්නයක් තියෙන. ගොවින්ට පෝරටිකනැ දැන් අන්තිමේති කියන අපිට පේනවා. ආය ය මේ ගොවින්නෙම පාට බැහලඉන්න ගොවිීටනේ විරෝධය දක්වන එක මේඒක දේශපානන්න පක්ෂෝලට බැරරනවා.ඒක දේශපාන පක්ෂෝලට බැර කරනවා. දේශපාලන පක්ෂවලට වනාත්. දේශපාන පක්ෂලට ගොවීන් සංවිධානය කරන්න පුළුවන් වෙලා තියනෙන ප්‍රශ්නයක් තියන හින්ද. ප්‍රශ්යක් තිය හිදන්න ගොවින් පාර්ට බහින්නේ නැත්තම් දේශාන පක්ෂවල. දේපාල පක්ෂක න ීත මිනිස් ගවන් පරට බහින්න නෑ නිකක් මිනිසුන්ට ප්‍රශ්නයක් නැතම් පාරට හින්න නෑ ගවින්ට ප්‍ර්යක් ති න න්නෙක්තුන් ෙක් හො ගන්න ෑා පරට බස්සන්න දේපාල ක් යට දේපාල පක්ෂවලට දේපාලන පක්ෂෝලට අනෙකුත් ව්‍යාපාරවලට මේ ගොවින් සංවිධනය කර පුළුව වලලාති ගොවිීට ප්‍රශ්නයක් තියනෙද ජාතිපතිව රයකත රුන්ගන්නන ඒ න දේ පාල පක්ෂවල පිට. එක එ ලනු කන විදහනෙ හත්ති ලවුවඇම ජනාතිපතිවරයට කවුත දන්නෑ මෙච්චර ලනු දෙන්නේ. රාධිපතිවර අත් ජනාතිපතිවරයට එ සමාජ ඇසුරක් නෑන සමාජ දක් නෑ සමාජ ඇසරක් නෑ දේශාලන ඇසුරක් නෑ දේශපාල දැනමක් නෑ. යාදනී එකේ ඇත්ත අඩුම තරමින් ලනු දෙන්නන්නේෙව මේ ලු දෙෙවු හිතන්න බැ මේ මනුෂයව යකු අමාරුවෙන් නිදන්නේ ඒමනිසුන්ට පෝරටි නෑ පෝරටික තුනා පාට ිහින්නඇතු වෙනමකක් කරන්නද? කොට කියන අර අරපක්ෂවුම් මේ පක්ෂුම් උන්තමයි මේක කරන්නේ. යිට පස්ස අපිට පේනවා කියනයිදගෙන ැම් මේ පෝරගෙන්න්න ඕන සමහරය ද මේ සමාර මාධ්‍යායතනවට සම්බන්ධෙව් සමාගම් තියනෙවම්. කොම්පේනිිකාරය උන්තමයි මේ පෝරගන්නන්නේ ඒනි සාතමයි මේ රසයින පෝර ගෙනනතා කරන්න මේ ගොවි පාර්ට බයිනවයි කියලා කියන්නේ. අර කතාාවන අ බේබද්ද ඇතුර හොනවාගේ වැඩක්නේ. දැන්ක් පිහිතන්න ඕන දෙයක් තමයි. රසායනික පෝර අපිටයි අවශ්‍ය වෙන්නේ. රසායනික පෝර දැන් කවරවරය ක් ඔය ඔය අර සමාගමෙන් ගේ නැත්තව වෙන සමාගමින් හරි ගෙනවානන්නේ. අපේ රසායියනික පෝර අවශ්‍ය වෙන්නේ මේ රටේ තින බීජ හින්ද. අපේ පීජස්වරූපය දෙමුුම් බීජ තියෙන්නේ මේ කෘෂිවිත්‍යඥඥෝ කියනවා. මේ දෙමු දෙමුුම් බීජවලට කාබික පෝර දැම්ම වගාව සීට පනහක්විතර පලදව සීට පනාක්විිත රඩුවවා. ඒනිසා ඒ එක පාර පැවිය අතරෙන් කොරන්න බැරි වැඩ. ඒකට දීර්ග කාලයක් යනවා. සැලස්මක්තියෙන් ඕනේ.ඒ සැස්මක අනුව කටයුතුරන්න ඕනි. ඒනිසා ප්‍රශ්නය හයායගන්න නෑ ප්‍ර්නයහඳුරගන්න නෑ අනි පොඩියවුන් වගේ අ බේබද්ද යතුර හොයනොවාගේ අ ඉලිය තින ැවල ඇතුර හොයි උත්රහයිනවා තින් මොකද වෙන්න ලනුකා ලනුකකා දිරච්ච ලනුකකා එල් අනුගිලගිල කප්පගේෙගෙලා ඉතින් ජනාතිපතිවරය පැයගානක් කතා කරන. අපි දැක්කා ජනාතිපතිවරයක් කියනවා. අ ඊ අපි දැක්ක ගොවි සමිති වගේ කම්මුණයි කියල ඒගොල්ලට කියන පව්ගගේ අවරුතු පය පහක කාලේ. විත අමත කරල තිබන ෘෂකරමාන්තය අමතක කරලා තිබනේ. ඇැ එතකොට කෘෂිකර්මාන්තය අමතක කරාන්නම් පහගේ අවුරදු කාලේ ඇයි හත්තිලාව ගොවිිය පාර බැස්ස නැත්ති. ඒන් ගොීන්ට කෘෂිකර්මය පවෙලාල දීටහ. ඒ අවුරදු පහේ කෘෂිකාර්මය අත්තරලා හ කෘෂිකාරමයට තැනක් දුන්නැත්ද. ඒඒන ගවීන් කෘෂිකර්මය කෙරුවෙනැ ද කාලේ. ගොවීන් ගොවිතන කොලේනැත් ද කාල. ගොවීන්ටස්වන්නත් තිප නැත්ද කාල. එකන ගොවීන් ගොවිතන අත්. මේවාගේ වීටෝ දිනපතා නරපන්න. इस चैनल लेकर सब्सक्राइब करें